කොහොමද යාළුවනේ ඉතින් අද අපි කතා කරමු ඇපල් සයිඩර් විනේගා ගැන අද වෙද්දී ගොඩක් දෙනෙක් මේ ඇපල් සයිඩර් විනේගා භාවිතා කරන්න පෙළඹී සිටියත් ඒ භාවිතා කරන නිවැරදි ආකාරයේ නොදැනීම නිසා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී ගොස් තියෙනවා අපි මුලින්ම බලමු මොනවද මේ ඇපල් සයිඩර් විනේගා කියන්නේ කියලා අපි පොල් වතුර වලින් පොල් විනාකිලි හදා ගන්නවා වගේ ඇපල් ගෙඩියේ විෂ අරගෙන යම් ක්‍රියාවලියකට ලක් කරලා හදා ගන්න ඇපල් විනාකිලි වලට තමයි ඇපල් සයිඩර් විනේගා කියලා කියන්නේ මේ ඇපල් සයිඩර් විනේගා වලින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ අතරින් බඩ අඩු කර ගැනීම, සම සඳහා, හිසකෙස් සඳහා භාවිත කරන ආකාරය තමයි අද අපි කතා කරන්නේ. අප ගන්නා ප්‍රධාන ආහාර වේලකට පෙර හෝ ඒ සමග ඇපල් විනාකිලි පානය කිරීම බඩ අඩු කර ගැනීමට විශාල දායකත්වයක් සපයනවා. ජපානයේ සති 12ක දිනකින් පිළිවෙලා තියෙනවා දිනකට ඇපල් විනාකිලි මිලිලීටර් 30ක් ඒ කියන්නේ දල වශයෙන් තේහෙනි 6ක ප්‍රමාණයක් පාරිභෝජනය කිරීම මගින් පුද්ගලයෙකුගේ සිරුරේ බර රාත්තල් 1ත් රාත්තල් 2ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ශරීර ස්කන්ධ දර්ශකයේ ඉන වටා ප්‍රමාණය මෙන්ම දුෂ්මේදයේද සුළු වශයෙන් අඩු වී ඇති බව බඩ අඩු කර ගැනීමේ අරමුණින් ඇපල් සයිඩර් විනාකිලි භාවිත කරන විට මිනිසුන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පාරිභෝජනය කරත් ඒ එතරම් සුදුසු වන්නේ නැහැ මේ ඇපල් සයිඩර් විනේගා වල ඇසිටික් අම්ලය වගේම තවත් ප්‍රතිදිලීර ගුණ ගණනාවක් අඩංගු වෙනවා. මෙම ගුණාංග සම පිළිසිදු කිරීමට වගේම බැක්ටීරියා හෝ දිලීර වලින් ඇතිවන ආසාදන වැළැක්වීමටත් උපකාරී වෙනවා. ඇපල් සයිඩර් විනේගා සමට බලපානි කොහොමද කියන එක ගැන බොහෝ පරීක්ෂණ වලින් සොයාගෙන තිබුණත් ඒවායින් කිසියම් ප්‍රයෝජනයක් ඇති බවට සාක්ෂි නම් තවමත් හම්බ වෙලා නැහැ. නමුත් බොහෝ දෙනාගේ මතය නම් රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා වෙනස් වී ඇති සමේ pH අගය මෙමගින් යලි යථා තත්ත්වයට පත් කරගත හැකි බවයි 2019 වර්ෂයේදී සමේ දද පැල්ලම් සහිත පුද්ගලයෙක් දින 14ක් ඇපල් සයිඩර් විනේගා භාවිත කරන ලද පරීක්ෂණයකින් පැහැදිලි වුණේ සමේ තත්ත්වය තවත් නරක අතර හැරී ඇති බවයි ඒ වගේම 2018 දී පුද්ගලයෙක් ජලය සමග ඇපල් සයිඩර් විනේගා මිශ්‍ර කර මුහුණේ ආලේප කර සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වුණේ සමට යම් ප්‍රතිඵලයක් ඉන් ඇති වූ බවයි පරීක්ෂකයන් පවසන්නේ මේ පිළිබඳ නිවැරදි නිගමනයකට එළඹීමට නම් තවත් පරීක්ෂණ කළ යුතු බවයි. ඇසිටික් අම්ලය අන්තර්ගත වන නිසා සමට අහිතකර බැක්ටීරියා ඇපල් සයිඩර් විනේගා මගින් විනාශ වුණත් අහිතකර බැක්ටීරියා වාගේම හිතකර බැක්ටීරියාද මෙමගින් විනාශ වීම නිසා සමට යම් ගැටලු තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඇපල් සයිඩර් විනේගා පිළිබඳ මගේ පෞද්ගලික මතය නම් මෙය සමට එතරම් සුදුසු වන්නේ නැති බවයි. නමුත් මේක පාවිච්චි කරන්න අවශ්‍ය නම් ටෝන් එකක් විදිහට වගේම ෆේස් වොෂ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් වොෂ් එකක් විදිහට භාවිත කරනවා නම් ඇපල් සයිඩර් විනේගා තේ හැන්දක් මද උණුසුම් ජලය අඩුකෝප 4න් 1ක් සමග මිශ්‍ර කරලා මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම ටෝන් එකක් විදිහට භාවිත කරනවා නම් ජලය අඩුකෝප 1කට ඇපල් සයිඩර් විනේගා අඩුකෝප භාගයක් මිශ්‍ර කරලා භාවිත කරන්න පුළුවන්. ආයනික හා සෞන්දර්යාත්මක චර්ම රෝග පිළිබඳ ජර්නලයේ වාර්තාවකට අනුව තරුණයෙකු මුහුණේ මෙරුණු සෛල ඉවත් කිරීම සඳහා ඇපල් සයිඩර් විනේගා භාවිත කිරීමෙන් පසු ඔහුගේ නාසයේ රසායනික පිළිස්සුම් කැලල් ඇති වී තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ චර්ම රෝග විද්‍යා අකඩමියේ ජර්නලයේ වාර්තා වූ පරිදි පිරිමි ළමයෙකු ඔහුගේ මුහුණට ඇපල් සයිඩර් විනේගා භාවිත කිරීමෙන් රසායනික පිළිස්සුම් තුවාල වගේම උණ තත්ත්වයක්ද ඇති වී තිබෙනවා. පරීක්ෂණ මගින් ප්‍රතිඵල ඇති බවට ඔප්පු නොවුනත් අද වන විට බොහෝ දෙනෙක් රූපලාවන්‍ය කටයුතු සඳහා ඇපල් සයිඩර් විනේගා භාවිත කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකුට මෙමගින් කුරුල, ලපකැලල් අවම කර ගැනීමට වගේම සම පැහැපත් කර ගැනීමටත් ඇපල් සයිඩර් විනේගා භාවිතයෙන් හැකි වෙලා තියෙනවා. හිසකෙස්වල pH අගය බැලන්ස් කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න හිස් කබලක් ලබා දීම හිසකෙස් ශක්තිමත් කිරීම හිසකෙස්වල දීප්තිය වැඩි කිරීම වගේ ප්‍රයෝජන ගණනාවක් ඇපල් සයිඩර් විනේගා මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හිස්සොරි වැනි සුළු ආසාදන හෝ කැසීම් වැනි හිස් කබලේ හා හිසකෙස් ගැටළු වලට තුඩු දිය හැකි බැක්ටීරියා හෝ දිලීර පාලනය කිරීමට ඇපල් සයිඩර් විනේගා වලට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව හිසකෙස්වලට වඩාත් හොඳ විටමින් C, B වැනි විටමින් වර්ග මෙන්ම ඛනිජ ලවණ වලින්ද පිරිපුන් මේ ඇපල් සයිඩර් විනේගා වල ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය අඩංගු වන අතර
එය හිස් කබලයේ සම්පිරිසිදු කර හිස රදේ පාලනය කිරීමටත් උපකාරී වෙනවා. හිසකෙස් ෂැම්පූ සහ කන්ඩිෂනර් කිරීමෙන් පසු ඇපල් සයිඩර් විනේගා මේස හැඳි කිහිපයක් ජලය සමග මිශ්‍ර කර ඉන් හිස් කබල සහ හිසකෙස් සෝදා හැර එය හිස් කබලට උරා ගැනීමට විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර පසුව නැවත පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙහිදී ඇතිවන ඇපල් සයිඩර් විනේගා වල සුවඳ ඔබට ගැටලුවක් නම් ඔබ හිසට භාවිතා කරන ඕනෑම තෙල් වර්ගයක් සමග ඇපල් සයිඩර් විනේගා බිඳු කිහිපයක් මිශ්‍ර කර ඉන් හිස් කබල සම්බාහනය කර සෝදා හරින්න. සතියකට දෙවරක් මෙලෙස කිරීම ප්‍රමාණවත්. මෙහිදී ඇපල් සයිඩර් විනේගා තේ හැඳි 5කට අඩු ප්‍රමාණයක් භාවිතා කිරීමට නිතරම සැලකිලිමත් විය යුතුයි. මෙය වැඩිපුර භාවිතා කිරීමෙන් හිස කෙස්වල pH අගය අසමතුලිතතාවයට පත්වී ගැටලු රසක් ඇතිවීමට හැකි. ඒ වගේම මේ භාවිතා කරන විට ඇස්වල තැවරීමට ඉඩ නොදීමට වග බලාගත යුතුයි. එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න.